ගරු කවුරු පුණතාවක් ලස්සන සාධනාවක් පවතා සාතු 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 අපේ ආත්මයා වගේ ආත්මය සංකාරය දෙන කොහොමද කරා සාදු සාදු සාමාදී සාතුගේ දේවල් නැහැ සාධ්‍යයන් හොඳයි හොඳයි කියන්නේ එහෙනම් අපි මේක පස්සේ හැමදාම සාධනාවක් පවතා කොහොමද කරන්නේ සාදු 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 මදෝ කියන්න සාදු 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 මන්නාරි මොහොතයි දැන් මානසික සමාධිය වෙන සතරා නමස්කාරය කියන්න මම මේවතාව කියපු සමාධි මතකයි අන්තික නරමේ කියන්නේ මොකක්ද කියන්නේ? නමස්කාරය කියනකොට ආය කියලා දෙන්නේ නැහැ. ගාලා අන්තිම දවසේ. එහෙනම් හොඳට නරමේ අධික කියන්නේ හොඳට හොඳ කෙලි තියා ගන්න ඕනේ. හොඳ කෙලි තියාගෙන හා නමස්කාරය කියන්නේ. එකටම නමස්කාරය කියමු තුප්පා කරන බලන්න නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරක්‍ෂිත මාත්‍රිය වීදියේ අවස්ථාවක්
Thank you.
අනුත්තර අනුත්තර සාදු 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 දැන් මම ඕගොල්ලන්ට පොඩි අභ්‍යාසයක් කියලා දෙනවා මොකද දැන් මේ සමහර පුතාලට එක විදිහට විනාඩි දෙකක්වත් ඉන්න බෑ නේ ඉන්න බෑ නේද ආ අපි එක පුහුණු යමු ඉස්සෙල්ලා අපි හිත එක තැන තියාගන්න ඉස්සෙල්ලා කය එක තැන තියාගන්න බෑ නේද හරි හරි එහෙමනම් දැන් මන් දෙන අභ්‍යාසය තමයි ඉස්සෙල්ලාම අභ්‍යාසය දැන් මොකද සිල් සමාදන් වෙනකොටත් අත් දෙක පහළට දානවා බුදුන් වඳිනකොටත් අත් දෙක පහළට දානවා ඉතින් නමුත් අපි දැන් පුරුදු වෙන්න ඕන සාමාන්‍ය එක ලොකු පෞරුෂයක් ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන එක විනාඩියක් හරි එක විදිහට ඉන්න එහෙනම් දැන් මන් ඉස්සෙල්ලාම උගන්වනවා ඊළඟට මන් ඕලොන්ගේ සතිය නැත්තම් සිහියත් පරීක්ෂා කරලා බලනවා ඒක ඉස්සෙල්ලා භාවනාවකට කලින් අභ්‍යාසයකින් මම කරනවා හරි දැන් ඉස්සෙල්ලාම හැම ළමයාම හොඳට වාඩි වෙන්න අර මං කියලා දීපු විදිහට පරියංකෙන් වාඩි වෙන්න ඕන අර පිරිමි ළමයි වාඩි වෙන්නේ මේ මේ පුතා වාඩි වෙන දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේ වාඩිලා ඉන්න දිහා බලන්න ඒ විදිහට වාඩි වෙන්න මේ 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 පුතා වේ වාඩි කරවන්න මෙයාට පොඩ්ඩක් කියන්න චූටි එකකට තේරෙන්නේ නැහැ පුතා ඔයා මෙහෙම වාඩි වෙන්න මේ ස්වාමීන් වහන්සේ වගේ අත් දෙක මෙහෙම කකුල් දෙක ආන්නේ අන්නේ වාඩි අන්න හරි කකුල් දෙක මෙහෙම මෙහෙම ආන්නේ එහෙම පුතාලා මෙහෙම වාඩි වෙන්න බලන්න ඔය විදිහට හැමෝම දුවලා කොහමද වාඩි වෙන්නේ කකුල් දෙක පිටිපස්සට දාගන්න ඕන දැන් දෙන අභ්‍යාසය තමයි කකුල් දෙක ආන්නේ එහෙම දුවලක පිටිපස්සට යන්න ඕන. ඒක තමයි ක්‍රමේ. අපි දැන් වැඩි හිටිය වුණත් කොච්චර ලොකු වුණත් අපි වාඩි වෙන්නේ දුවල වාඩි වෙන්නේ කකුල් දෙක පිටිපස්සට දාලා. පුතාල වාඩි වෙන්නේ මෙන්න මේ විදිහට. හරි. දැන් ඔන්න පළවෙනි අභ්‍යාසය. හරිද? හොඳට කොන්ද කෙලින් තියාගන්න. දැන් වම් අත උඩින් දකුණු අත තියාගන්න බලන්න. ආ. ඔළුව පහත් වෙන්න බෑ. හොඳට කෙලින් වෙන්න ඕනේ දැන් ওই බුරුම රටේ එහෙම චූටි දරුව ලදරු පාසල් වල යන ළමයි නංගිලා මල්ලිලා හොඳට වාඩි වෙලා ඉන්නවා දැන් අපි වාඩි වෙන්නවත් ඉස්සෙල්ලා ඉගෙන ගන්න බෑ නේද හරි හොඳට කෙලින් ඉන්න දැන් මට තව ටිකක් කෙලින් වෙන්න කොන්ද නැමෙන්න බෑ හොඳට කෙලින් ඊළඟට ඔළුව මෙහෙට මෙහෙ නැමෙන්න බෑ කෙලින් තියෙන්න ඕනේ සමහරුන්ගේ ඔළුව මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා එහෙමනම් දැන් පළවෙනි අභ්‍යාස විනාඩියයි දෙන්නේ ඔන්න මම දැන් බලනවා දැන් හුද්දට කෙලින් වෙලා කෙලින් වෙන මේ පුතා ආ කෙලින් වෙනා නේ හුද්දට කෙලින් වෙන ආන්නේ අන්න හරි දැන් ඔහොම වාඩි වෙලා ඉන්න බලන්න විනාඩියක් ඇස් දෙක අරගෙන වාඩි වෙලා ඉන්න අර ඔළුව හෙල්ලෙන්න බෑ අභ්‍යාසයක් නේ දැන් මේක හා හොඳයි කොච්චර ලස්සනයිද බලන්න එහෙම ඉන්නේ කොහේ නේද එහෙම වුණ පුරුදු වෙන්න ඕනේ. දැන් අද විනාඩිය ඊළඟ දවස් විනාඩි දෙකයි. හරිද? හා. ඊළඟට මෙන්න මේ විදිහට අත් දෙක තියාගෙන විනාඩියක් ඉන්න බලන්න. හොඳට කෙලින් ඉඳන. අර අර මෙහෙම වින්නේ නැහැ මේ අත් මේ මගේ දිහා බලන්න. මෙහෙම සමහරව මෙහෙම තියෙන අත් දෙක. මෙන්න මෙහෙම හොඳට තියෙන්න ඕන. දැන් ඔකට ගෙවල් වල ගිහලා අම්මා තාත්තා වුණත් වඳිනකොට මෙහෙම තියාගන්න නැත්තම් මෙහෙම තියලා තියාගන්න කියලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට හරි. හොඳට අත් දෙක මෙහෙම අර මේ මෙහෙ මෙහෙම බෑ. එක පිළිවෙලක් තියෙනවනේ මෙන්න මේ ගානට. ආ මෙන්න මේ පුතා හරියටම හරි මේ විදිහට ආදර්ශයට ගන්න අනිත් අය. මේ ඉස්සරහා ඉන්න මේ පුතා. මෙහෙම කරන්න නෑ මෙන්න මෙහෙම අත් දෙක ආන්න හරි. කොහොම විනාඩියක් ඉන්න බලන්න. මේ මේකේ මෙහෙම හිලක් තියෙන්න බෑ. මෙන්න මෙහෙම මේ දෙක හොඳට මෙයා වෙන්න ඕනේ මේ. ආන්න හරි. ඉස්සෙල්ලා අපි පිළිවෙල ඉගෙන ගන්න එපේ. ඔය විදිහට විනාඩියක් ඉන්න බලන්න.
हाँ दम पहाड़ दान बहुत होता है पड़ो अन्य कोटम उन्हें दम मा सिह दी भावना करें कड़ी दम पड़ी आया नहीं मद्यम पड़ी अभ्यास करना हर दे मेरे को हुदेट अहगाने ना वरदी उन्हें मांग इस इसल अपड़ी तुना गहन हर दे ईलांगटे मम इकन ओगोलो एंगिले इकाई गहाने हम मन देखा की तो देखा गहन एंगिल देखा गहना तुनाई की ओत एंगिल तुना गहन हतराई की ओत एंगिल हतरा गहन हे भाई मम्मी का पिलीवल्ट किया मैं उन्हें इक्का किया मंकी ना तुण किया तो तुना एंडोने मम बलना तुम देखा काव तो सीहना तेरना उन्हें दें मम इसल अभी हों तुना गहन पड़ाइंद इसल अहगंड उन्हें तुना गहन गहन ना तो हागने इट पास आप इकट गहाम उन्हें दें तुना गहन अरे इलांगटे उन्हें इक्का गहन इकना इसल पटांग इलांगट देख इलांगटे तुण इलांगटे हाथर इलांगट पहा दें मम इलाकन मारू कर करो दें मम देख की वो तो अंगल देखे गहन लोन दम बेरी मम मारू कर करो यदो मे मगे मंग किएन इलाक हूं मतक आगन दम मंग इकन देखा के होते रही मम तुन की देखा के होते रही आर ही नम पटंग मुद हम तीन उदर के वेडेटे हाँ पड़ी हाँ जान लो पड़ी हाँ तेजी कर हर आप एक्ट में देंगे अपड़ी तुना गहम हाँ हर आय पार गहम एक देख देखाए तुन हतर पहा देख अरे ओको के मगहन देख क्यों देखाए इधर सीहे बलानी आप ये देंगे एक मुदर ओके चोटी देख को नाट ओके लोको देख पे ना उन्हें दें देख पोडक आय पटांगा हर दें मम अंक की ना इतर आई अपड़ गेहूँ आप मम बलाग नि मट पेन हट हेमला मैम मट साध्यन अवश्यवाणी मम बला सिहिय तीन कील हो हर ऐन गहम बलांड दग इलाक देह तम अहग नि तुंड देख हाथर एक पहा देख हाँ एट मगर भावना करें बोलवा मम बेलवा इक्के पड़ी बेबाल तेरदी रेडी हूं करा इन दगर तीन मेहिमा दी गीवता मैत्री भावना करे अद टीका हुस्मर दी है बलन देंगर तेरे वो देंगे हम अद्धिक पियागत तम हुस्म का तेरे वो तेरे पड़ी उन्ना पड़ी आड़ता हमें अवे अद्धिक पियागन बला हुसम तेरे नति के ना किसी प्रश्न अद्धिक उसला मट की मत तेरे नैकेला अद्धिक पियागन बला हुसम का तेरे
මාක්චක පොඩක් ගැලෙවට කමන්න දොරින් දින්නේ නැත්තම් හුස්ම අහුවෙන්නේ නැහැ මාක්චක පොඩක් මේ පුතා පහළට දා ගන්න පොඩි පුතා ආ පහළට දා ගන්න මාක්චක අයින් කරාට කමන්න මේ පුතා පොඩක් චූටි පුතා මෙයාක පොඩක් පහළට දාන්න පහළට දාන්න චුට් ආන්න හරි ආ ඒක තියා ගන්න උතන ආන්න හරි මාක්චක තියෙන කොට හුස්ම अरे हाँ ये पुता बहुम हो देख पियागन एक् पियागन पुताल बलंड हर तमन हूसम गन वीर तमन तेरे को मारे हाँ दंग सारे बल दंग हेल नुस्म गा तेरे नद मोट तेरे नदी के अत उ बल हाँ तम अंड तेरे तम हूसम गाँवना हाँ एक हम हरी इन दंग इसम दंग अदावागे पुडा इक पारम हुस्मरल बलांट अमारे दें कर्मस्थाने मम दिन मैत्री कर्मस्थाने एक वचने दें मुखद वचने मम सुपत्मी की अंड बला मुखद तपार अरे वेमी इतकोट दटिंग की अन्े कट मेम मम चूपत्म के रहस्य की अंदे हिथिंग हिता दंडे कट कट हो तो हिथिंग हिता पुलवांद पुलवांदना दें हुद वांग दखन त्यागन अन्हर इसे हुदर को त्यागन दम विशेष मंग इसल बल इरीवो इरीवल मानित बल इसल काय बल पेने वीट पद हित बला हाँ हुंदर के लिए आप अम्मलाट पेन अदे वायस हेत्तील कुछ बन की अंड पंचाल बीतील हेत्तील वायस का अम्मला हेमिंडेप हुंदर के लिए सांदर के लिए लमाइंट ओन दे खड़ा निश्चर हटे अंड पुलवा इधरियट हुंद पौरुष ओन लोकेंड पुलवा हुंदर को त्यागा अप आई पोड़ कल मेहेम मेहेम हिट तेड इवरा कुंदर के हरी दिलती आगंड हेल्ड बे दीक हमदा को कमा हरिद दलुआ को तोलंड बे हल्ला पियागंड सुंदर पियागंड हेमी हो रही बल्ड बे एक् पियागन दम मम किने हिथिंग हित किया हिथिंग हितन दुहमद कवर कटहल बे मम सुपत्मी मम सुपत्मी मम सुपत्मी ओकम हिता मम सुपत्मी साधु 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 तीन बल अंदर हिटिया हाँ दीलंग तीन सक्मन भावनाव इतकोट सक्मन भावनावट कल मम पुंची चारित्र टीका कपि हदागंड देवल टीका कील देन दील देने सामान्य खेम कनकोट बुद्रजान हंसी बुद्रजान हंसी दपी हेमोगेम सात्र हंसी बुद्रजान हंसी
අපිට හැම දෙයක්ම කියා දීලා තිනෝ දැන් භික්ෂුන් වහන්සේලා වෙන අපට ස්වාමින් වහන්සේලාට ආමුදුරුවරුන්ට ඔක්කොම කියා දීලා තිනෝ දැන් මේ දරුවන්ටත් අම්මලා ගොඩාක් දේවල් කියලා දෙනවා ඒතර බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා ඕන හොඳට අහගන්න ඕන හොදේ න සුරුසුරු කාරකම් බුන්දි සාමීති මම මේ පාලියෙන් කිව්වේ ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ දැන් කිරි හැම බොනවා නේද ගෙදර ඉන්නකොට කිරි බොනවා ආය මොනවද කැඳ බොනවද කැඳ බොන්නේ කැඳ බොන්න එපා කැඳ බොනවා නේද කිරි බොනවා කැඳ බොනවා ආය මොනවද බොන්නේ වතුර බොනවා එතකොට ඒව බොනකොට අර කෝප්පෙන් ඔයගොල්ලෝ සුරුස් සුරුස් කියලා බොනවද බොනවා නේද සමහර බොනවද අන්න ඒක නවත්ත ගන්න ඕන ඒක නවත්ත ගත්තේ නැත්නම් සමහරුන්ට ඒක ලොකු නාමත් පුරුද්දට යනවා ඒත් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අපිටත් දේශනා කරලා තියෙනවා කැඳ කිරි ආදී බොනකොට සුරුස් 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 කික ඇද ඇද බොන්න බෑ දැන් එහෙම බොන්න දරුවෝ ඉන්නවද මෙතන ඉන්නවද ඈ එහෙම බොන අය ඉන්නවනම් අද්දම නවත්ත ගන්න ඕනේ සුරුසුරු කියලා බොන්නේ සුරුසුරු කියලා බොන්නේ නැහැ ඊළඟ එක චප්පු චප්පු කාරකම් ඔය ඇපල් එහෙම අපි කනව නේද ඇපල් කාලා තිනවනේ ඔව් ඇපල් වගේ දේවල් කනකොට අපි චප්පු චප්පු කියලා චරචර ගාලා හපලා කනව නේද ඈ එහෙම චප්පු චප්පු ගාලා හපන්නේ නැහැ කැතයි අපි එහෙම හයිජින් තරතර ගාලා හපන්නේ නැහැ. ඒක බොහොම පිළිවෙලට හපන්න ඕනේ. ඊට පස්සේ මොනහරි දෙයක් කනකොට චප්පු 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 කියලා ජරබර ගාලා හපන්නේ නැහැ. පුළුවන් ද එහෙම කරන්න? පුළුවන් නේද? ආ. ඊළඟට වැදගත්ම දේ තමයි හත් නිහිලේකම්. අන්න. දැන් ඔයගොල්ලෝ බත් කාලා අතලෙව කනවද? ඈ? ලෙව කාලම නැද්ද? කව ලෙව කාලා ඇති සමහරුනේ. ඔව් ඉතින් අපි පොඩි කාලේ දන්නේ නෑනේ. එතකොට දැන් බලන්න බත් කාලා අත ලෙව කන්න බෑ. දැන් මෙහෙම නේද? එහෙම ලෙව කනව නේද? ඔව් සමහර මන් දැකලා දෙන පුංචි දරුවෝ මෙහෙම මෙහෙම ලෙව කනවා. මොන අද ඉඳලා මතක තියාගන්න ඕනේ? දැන් තාත්තා අම්මා හරි ලෙව කෑවොත් කියන්න ඕක කැතයි කියලා. හරිද? එහෙනම් මොකද්ද තුන්වෙනි එක කාලා අත ලෙව කන්න බෑ ඊළඟට බත් අනා ගන්නකොට මේ ඇඟිලි මෙතනින් උඩට බත් ගෑවෙන්න බෑ අපේ මේ සමහරුන්ගේ මෙහෙටන් ගෑවෙනවා නේ මෙහෙම අනනවනේ එහෙම අනන්නේ නෑ මේ ඇඟිලි තුඩු විතරයි ඔව් අපි පිළිවෙලට කන්න ඕනේ නේද ඉතින් අපි මෙහෙම බොහොම පොඩි මේ චූටි යට ඇඟිලි තුරු ටිකට විතරයි අනන්න ඕන හැමතැනම ගා ගන්න නැතුව කන්න ඕන ඊළඟට වැදගත්ම දේ තමයි පත්ත නීලේකම් අන්න ඔකත් කරන වැඩි සමාරු මොකද්ද කාලා පිගාන ලෙව කනවද කවුරු ලෙව කාලා තියනවද ඉඳලා හිටලා කාලා ඇති නේද නැද්ද හා කාලා පිගාන ලෙව කන්නත් බෑ ඒක බලන්න බුදුරජාණන් වහන්සේත් අපට කියලා තියෙනවා කාලා පාත් අපි වළඳන්නේ අපි කන්නේ පාත්තරෙන්නේ දැකලා තියෙන පාත්තරේ පාත්තරේවත් ලෙව කන්න බෑ ඒකට පිගාන කොහොමවත් ලෙව කන්න බෑ ඊළඟට වැදගත්ම එක තමයි සාමිසේන හත් තේන පානීය තාලකම් අන්න දැන් ඕගොල්ලෝගේ අතේ බත් කන අතේ දැන් ඉඳුල් තියෙනවනේ ඉඳුල් අතින් හැඳි ගෑරුප්පි පිගං කෝප්ප මුකුත් අල්ලන්න පුළුවන්ද අල්ලන්න හොඳ නැහැ. සමහර අය දැන් බත් කාපු අතින්ම කෝප්පය අල්ලනවා. බත් කාපු අතින්ම තව මොනවා හරි හොදි එහෙම වුණනම් ඒ බත් කාපු අතින්ම බෙදා ගන්නවා. එහෙන් බෙදා ගන්න බෑ බලන්න බුදුරජාණන් වහන්සේ අපිටත් කියලා තියෙනවා මහණෙනි බත් කන අතින් ඉඳුල් අතේ තියාගෙන හැඳි ගෑරුප්පු පිගං කෝප්ප වලින් කෝප්ප අල්ලන්න බෑ. ওই ටික මතක තියාගන්නත් ගොඩාක් දුන්නොත් ඔයගොල්ලන්ට ටිකක් වැඩි එහෙනම් අද කියලා දීපු ටික මතක තියා මොනවද පළවෙනි එක සුරුස් සුරුස් කියලා දැන් කියන්න බලන්න මොකද්ද පළවෙනි එක බොණ්ඩ බෑ ඊළඟ එක
चापु चापु के ला हापांड बैकांड बै ये लंगे का आन्ना हरी हात्ता नहीं लगा हात्ता ले वा कांड बै ये लंगे का पिगाना ले वा कांड बै ये लंगे का बात कापू आतीं इंदुल लातीं हैंडी गैरुपु पिगां कोपम को तालंड बै उन वोटे का खाव दावत करंड बै इलागट बत्ता ना नकोटे मैं मुड़ आते माना गन्ने तो बहुमा चुट्टाई पौड़ी मैं पहाड़ पौड़ी अंगली तुड़ो यात्रा गांड अनान्द पुलवा ना हरी होंदाई हरी ये टिके देंग मतलब क्या गन्ने को देंग अनिच्छुआं में මේ දරුවන්ට සතිය පුහුණු කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තු. මොකද සිහිය හොඳට දියුණු වුණොත් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න පුළුවන්. දැන් අපිට ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ මේ සිහිය නැති හින්දා. එතකොට දැන් අපිට සිහිය නැති හින්දා නේ ඔළුව තියා ගන්න බෑ කියන විදිහකට. කකුල් දෙක තියා ගන්න බෑ. අතපය තියා ගන්න බෑ. ඒ හරියට අපිට හොඳ ඒකාග්‍රතාවයක්, ඒ කියන්නේ සමාධියක් නැහැ. හැබැයි මේ පොඩි කාලේ දැන් මේ අවුරුදු 7 ඉඳලා මේ පොඩි දරුවන්ට අවුරුදු 5 6 හොඳට මේ සිහිය පුරුදු කරන්න ලේසි. දැන් ලොකු ලොකු කට්ටියට වගේ නෙවෙයි. දැන් අම්මලාට තාත්තලාට සීයලාට ආච්චිලාට ඔය කොච්චර කිව්වත් මේ සිහිය තියාගන්න අමාරු. නමුත් ඕගොල්ලොන්ට මේක ඉක්මනට අල්ල ගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ මේ වැඩසටහනෙන් විශේෂයෙන්ම අපි උගන්වන්නේ මොකද්ද? සිහිය හිත එක තැනක තියාගන්න තමයි උගන්වන්නේ. ඒක තමයි අපි දැන් අර එක එක විදිහට ඔයගොල්ලන්ට දැන් බලන්න. ඔයගොල්ලෝ දැන් මේ විදිහට ඉන්නවනේ දැන් පැයකට ආසන්න කාලයක් කොහොම හිටියන නේද? ඒකනේ එක ලොකු දේනවා. ඕක තව ටිකක් කාලයක් යනකොට හොඳට ඉන්න පුළුවන් ගල් තිබ්බා වගේ. හරි. එහෙමනම් දැන් මම ඊළඟට කියලා දෙන්නේ සක්මන. මේ සක්මන් භාවනාව ඇවිදින භාවනාව හරීම වටිනවා. සිහිය දිනු කර ගන්න. දැන් හොඳට මතක තියාගන්න ආයෙ දැන් එහෙම හෙලවෙන්න බෑ. හෙලවෙන්න නැතුව අහගන්න ඕන. සක්මන් කරන විදිහ. සක්මන් කරනකොට දැන් පුතාලා මේ පැත්තේ සක්මන් කරන්න, දුවලා මේ පැත්තේ සක්මන් කරන්න. සක්මන් කරන්නේ වම දකුණ. ඒ කියන්නේ වම දකුණ කියන්නේ වම් කකුල දන්නව නේද? වම දකුණ දන්නවනේ. ඔව්. ඒ වම් කකුල තියනකොට තිබ්බා කියලා දැනගන්න ඕනේ. ඒක දැන් වම කියලා දැනට ඔයගොල්ලෝ තියන්නක වම කියලා. අපිට මෙතන සිහිය දිනු කරන්න නම් මගේ වම් කකුල තිබ්බා කියලා තමයි දැනගන්න ඕනේ. දකුණු කකුල තිබ්බා කියලා දැනගන්න ඕනේ. දැනට එහෙම මොකුත් තෝන්නේ නැහැ. වම දකුණ කියලා සක්මන් කරන්න ඕනේ. ඒක ටිකක් වේගෙන් සක්මන් කරන්නෙත් නැහැ. හිමීටම යන්නෙත් නැහැ. මධ්‍යම ප්‍රමාණයට යන්නේ. ඒ නිසා දැන් නැගිටලා एक तर एक पार नगटिना बहुम सांगरव डेंगे मे वेड़ा ट्रवेल बहुम सांगरव नगटला मे पत्ते अरे एलिए मिदुरे पुलवा मेतना पुलवा मंकीन का दें कौर चाक मंकर नगटिंड वम दाकुन पिरी पुताल मेहट दुवल मे पत्ते अतल चाला अंड पुलवा चाला पेरी सकेंड अरे विहार इसलांग कटिया मे मेहे मुल्लटे अने मकद मे अरे अरे पेटे हाँ मेके दूल सांकर वम दाकुन इधन हटिड सांकर इहाट के आय मे पे हरल आईनो मैं मेद कैल पुलवा दूल मे मे लो मे मेद काल मेल कैल कवर हरता बेदर उन्नति कैल तीन
साधु 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 आदम अविलवाड़ी ने पुताला है भाई दो कने नान हिमीटेन्ने दो कने ने काउरो इलागट तीन्ने गुलोंगट अरते का खादला तीनो पुंची सांग्रहायक एक भुक्त विंदी निकालेंगे हाँ उन्दर वाड़ी ने को तेम्बांग चेचे बलापुरुत्व ने मुकादा नो वो कुलों के अंगे हिलने ने तंग उन्ने मानसा तोटो अंगे होल लांडे बे हाँ तेंगर मंग केरा दीपुदिर साधु नादिया पावतान बरन हाँ अदे वो कुलों ने मैं पुंची संग्रहाय संग्रहाय दाय कात्ते दरलती किमाया सिरिवर्धन एवगेम तमिंदु सिरिवर्धन अनुहस गमगे मिनुली गमगे एवगेम नितुलिद सिल्वाकिन दूदरुवन तमाय अद ओगुल्लुम तमाय मेके दायकत्वे दरलती ओगुल्लुन्ट देन संग्रहाय देन मे वेलावे संग्रहायक् दुन्नहम वेनदट वडे दीपवायट पिंसित देनो नेद अय्यि ओगुरु दें सिल समाधंगुना भावना कला सक्मंकला वंदना कला दें भूम सिल्वत बोसत दरु दें मितनी एतकोट दें मे नंग संधान करपु दरुवान्नि सिंतमाई अदमे तेपेन संग्रहाय ओगुलोंट संपादने कला तियेन्नि इति मे मासे दोलस्वन दिन उपांदिने समरु तमिंदु सिरिवर्धन पुंचि पुताट आशीर्वाद करनवा तेनिसाये मे दोलस्वनिदा मै दोलस्वन दिन उपांदिने सेमरु तमिंदु सिरिवर्धन पुंचि पुताट पुण्यवंत जन्मदिनयक् वेवा किला अपि प्रार्थना करन साधु कियन्न अर विधियटम हाँ ये वगे मे पुताट इताम हुंदट इगनगन रटट जातियट आगमट वेडदायि पुण्यवंत दर्वेक हटियत कटयतु करान्नट तुरुणवान्गे आशीर्वादे लभेवा लभेवा किला प्रार्थना करनवा मै मास 14 वन दिन उपांदिने समरण क्रिमा कृषाणि सिरिवर्धन नेंदाट आशीर्वाद पिनिसत् सत्वयम वेडसटहनट सहभाग वेन सियलु मित्रु मित्रियान इता गुणगरुक यहापत् मितुरु मितुरियान् पिरिसक् वेवा केन प्रार्थनाव बलन्न हुंद प्रार्थनावक् इनिसा दैन मे दरु दैन बलन्न दैन मेतन मे इगन गन्न लमयि मेवा हुंदट हितट अरगन ओगोलोंगे इस्कोलेट गिहिल्ला ओगोलोंगे यालुवंटत् एक देयक् कियला दुन्नोत् आ मेन्न मेहेमयि नमस्कारय कियनकोट अत् देक नलले तियागन्न कियला दुन्नत् कोच्चर वटिनवद नेद इति निसा मे हेम दिनाटम अपि आशीर्वाद करनवा हेम दिनाटम मे कुशले निवन् पिनिस वेवा किलत् प्रार्थना करनवा ए वगेम अपे मे वेडसटहन यूट्यूब नालिकावक् ओस्से प्रचारय वेनवा इतिन् अदे वेडसटहनहि प्रचारय किरीमे दायकत्वे केजी पुंचि हेवानन्द तमयि भार अरगन तियेन्ने ते के जी पुंचि हेवा ए नन्दनियटत् ए कान्तेन् मे कुशल निवन् पिनिसम वेवा किला प्रार्थना करनवा होंदयि देन् अपि मे पोडि हांदुरला देन्न हरि केमति ओगलन्ट पुंचि पुंचि कथा किला देन्न अद देन्नम लहत् किला इन्नो कथा देकक् किला देन्न इति ए कथावत् अहलम अपि ए ते पेन् संग्रहाय भुक्ति विंदेमु इति पोडि हांदुरलगेन् अपे शुभ सुजात यहाँ पे तीन स्वामी नाथ सुजात स्वामी नाथ हाँ सुजात स्वामी नाथ इसल तमन बलापुर कथाओं की अन्न बला मुगल हुदो ने ගෞරවණීය අපගේ ලොකු සාමින් වහන්සේගෙන් අවසරයි මං අද ඔගලන්ට කියලා දෙන්න යන්නේ ලස්සනම ලස්සන කතාවක් ඔන්න සුනීත කියලා පොඩි ළමෙක් ඉන්නවා මෙයා ජීවත් උනේ දඹදිව මෙයා කුණු අස් කරලා කුණු එකතු කරන වැඩ තමයි මෙයා කරේ හැබැයි අවුරුදු 7යි
කුණු එකතු කර කර ඉඳිද්දි වෙනද වගේම කුණු එකතු කර කර ඉඳිද්දි අපේ තථාගත බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩම කරා සුනීත හිතපු නැති විදිහට සුනීත ගාවින් බුදුරජාන් වහන්සේ නැවතුණා ඉතින් බුදුරජාන් වහන්සේ ඇහුවා සුනීත මහන වෙන්න කැමතිද කියලා සුනීත කිව්වා එහෙමයි සයන් නහංස මම මහන වෙන්න කැමති හැබැයි සැඩොල් කුලේ ළමයි මහන කරගන්නවද කියලා සැඩොල් කුලේ ළමයි කියන්නේ දුප්පත් අසරණ වෙච්ච ළමයින්ට ඉතින් සුනීත බුදුරජාන් වහන්සේගෙන් ඇහුවා අපි වගේ අසරණ ළමයි මහාන කරගන්නවද කියලා බුදුරජාන් වහන්සේ කිව්වා සුනීත කැමති නම් මම මහාන කරගන්නම් කියලා ඉතින් සුනීතව බුදුරජාන් වහන්සේ මහාන කරගත්තා සුනීත බුදුරජාන් වහන්සේ කියන විදිහට භාවනා කරලා වත්පිළිවෙත් කරලා උතුම් අරහත් භාවයට පත් වුණා ඕගොල්ලොත් ඉතින් අන්න එහෙම පින් දහම් කරන්න ඕගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි කුසාන්සේ ගෙන්ද අවසරයි අක්කේ අයියේ නංගි මල්ලි මම් කියා දෙන්නට යන්නේ ලස්සන කතාවක් සෝපාක කියලා පොඩි ළමයෙක් හිටියා එයා පොඩි කාලෙම තාත්තා නැති වුණා අම්මා වෙනින් මෙහායක් කරගත්තා තාත්තා වෙනස් බප්ප වෙනස්කම් දැම්මා තව මල්ලි කෙනෙකුත් හම්බුණා ඒ මල්ලි සෝපාකයි සෙල්ලම් කරන්න ගිහිල්ලා රණ්ඩුවක් වුණා ඒක දැක්ක බප්ප සෝපාකට බැන්නා බැනලා ගැව්ව ඇදගෙන ගිහින් සෝහනකට දාලා මනමිනියකට තියලා ගැට ගැහුවා බුදුරජාණන් වහන්සේ දිවිසින් දැක්කා පොඩි ළමයෙක් සෝහනක් ඇතුලේ අඩ අඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ ලියලේ වෙලා පන්සලට එක්කන් ගියා අම්මා හැමතැනම සෝපාක හොයනවා අම්මා ධර්මය දේශනා කරන්න ගියා ඒ ධර්මය අහන් හිටියව සෝපාක රහත් භවයට පත් වුණා අම්මා සෝවාන් වුණා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ
दक्षिणेयो अंजलि करणीयो अनुत्तरं पुण्यकेतं लोकस्वाति साधु 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 सुपटिपन्नो भगवतो सावक संगो उजुपटिपन्नो भगवतो सावक संगो न्यायपटिपन्नो भगवतो सावक संगो सामीचिपटिपन्नो भगवतो सावक संगो यदिदं चत्तारि पुरिसयुगाणि अट्ट पुरिसपुंगला एष भगवतो सावक संगो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलि करणीयो अनुत्तरं पुण्यकेतं लोकस्याति साधु 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 හොඳයි හැමෝම සාදු කාර්යයක් දෙන්න කොහොමද ඉතින් ඔයාලට සතුටෙන් ඉන්නවද සතුටෙන්මද ඉන්නේ දුකක් නැහැනේ අම්මයි තාත්තයි කන්න දෙනවා නම් අඳින්නත් දෙනවා නම් රැක බලාත් ගන්නවා නම් මොකට දුක් වෙන්නද නේද කවුරු හරි එක තරහින් දින්නේ නැහනේ කාට හරි ගහන්න ප්ලෑනක් හිතේ තියනවද නැහැ නේද මොනවා හරි හොරකම් කරගන්න හිතලා තියනවද හොඳයි ඔයාලට මතකද ගිය සතිය මං කියලා දුන්නවා කවුරු ගැනද කියලා දුන්නේ අම්මයි තාත්තයි ගැනනේ අම්මයි තාත්තයි කවුද බ්‍රහ්මයෝ අපිට කරන්න බැරි අපිට ඉවසන්න බැරි තැන්වල ඉවසන නිසානේ මතකනේ අපට තරහ යන තැන්වල තරහ යන්නේ නැති නිසා නේද අපට කරන්න බැරි කැපකිරීම කරපු හින්දා නේද අපිට කරන්න බැරි දේවල් අම්මයි තාත්තයි කරනවා ඉතින් ඒ නිසා අපි එයාලට බ්‍රහ්මයෝ කියලා තේරුම් ගත්තා දැන් ඔයාලා ලොකු වෙලා දැන් සමහරට ඔයාලගේ අක්කලා අයියලා එහෙම මේ විදේශ රටවල් වල වෙන පිට රටවල් වල ඉගෙන ගන්න ගිහිල්ලා ඇතිනේ කැම්පස් වලට එහෙම උසස් අධ්‍යාපනයේට එහෙම යන්න තේරුණු වෙලාවට කවුද වැඩිපුරම සතුට වෙන්නේ අම්මයි තාත්තයි ඉතින් අම්මටයි තාත්තටයි ඔයාලා නැති වෙනවා නේ එහෙම ගියාම නැද්ද ඇයි ඉතින් ඔයාලා ගොඩාක් දුරට යනවනේ ඔයාලා ගොඩාක් පිට රටවල් වලට ගිහාම දුර ගිහාම ඉතින් අම්මටයි තාත්තටයි ඔයාලව ගෙදර තියාගන්න බෑනේ ඉතින් එතකොට අම්මටයි තාත්තටයි එක දුකක් නෙවෙයිද දුකක් නේ ඔයාලා දැක්කේ නැතත් අඬනවනේ ඇයි පරක්කු කියලා අහනවන්නේ නේද? ඉතින් ඔයාලා කොහේ හරි ගිහිල්ලා පරක්කුණත් අම්මයි තාත්තයි ගොඩාක් කලබල වෙනවා. ඔයාලා දුර ඔයාලා නැතුව ඉන්න බෑ යාලට. හැබැයි අවුරුදු දෙකකට විතර කොහේ හරි අවුරුද්දකට විතර කොහේ හරි පිට රටකට යන්න සිස්සත්වයක් මොනවා හරි එකක් හම්බෙලා යන්න අවස්ථාව හම්බුනොත් වැඩියෙන්ම සතුටු වෙන්නේත් ඒ දෙන්නා. ඔයාලා කල්පනා කළේ නැද්ද පුතේ ඇයි ඒ කියලා? යාලට එච්චර දුකක් තියෙද්දිත් ඇයි සතුට වෙන්නේ? දැන් අපි මෙහෙම ගමුකෝ ඈ. ඔයාලා ගෙදර ඉන්නවා යාළුවෙක්.
ගෙදරා ඉන්න යාළුවෝ ළඟ අසල්වාසිය එයාලත් එක්ක ඔයාලා සෙල්ලම් කරනවා සෙල්ලම් කරනවා නේ හැමෝම හරි ඒ සෙල්ලම් කරන යාළුවන්ගෙන් ඈත් වෙලා අම්මා කියනවා අම්මයි තාත්තයි කියනවා ඔයාලට ගිහිල්ලා ඉස්කෝලේ කොහේ හරි තැනක හොස්ටල් එකක නතර වෙන්න කියලා සතුටුද නෑනේ දුකයිනේ යාළුවෝ දාලා යන්නනේ ආය සෙල්ලම් කරන්නත් නෑනේ අම්මයි තාත්තයි දෙන්නටත් ඔයාලත් එක්ක ගෙදර ඉන්න ඕනේ. ඔයාලට කව්වන්න පොව්වන්න ආදරෙන් බලා ගන්න ඕනේ. හැබැයි අම්මයි තාත්තයි දෙන්න ඔයාලව ඈතකට ගිහිල්ලා යාලා තනි වෙනවා. ඔයාලවට යන්න දීලා. යාලට කොච්චර දුකක් වුණත් පුතේ යාලා ගොඩාක් සතුටු වෙන්නේ ඇයි ඒ වෙලාවට? ඔයාලට වෙන යහපත ගැන හිතලා එයාලට දැනෙන තනිකම පාළුව කාන්සිය දුක වේදනාව එයාලා ඉවසා දරා ගන්නවා. ඒව නෙමෙයි මතක් වෙන්නේ. ඔයාලට ලැබුණු ජයග්‍රහණය ගැන සතුටක් එන්නේ හිතට. ඒ ඇයි දන්නවද? ඔයාලගේ සැනසෙල්ල, ඔයාලගේ දියුණුව, ඔයාලගේ අභිවෘද්ධිය ගැන හිතලා අම්මටයි තාත්තටයි එයාලගේ ඕන දුකක් විඳ දරාගෙන පැත්තකට වෙන්න පුළුවන්. අපට බෑ. එයාලට පුළුවන්. දන්නවද? ඒ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කියන අම්මගේ තාත්තගේ තියෙන උපේක්ෂා ගුණය එක. බ්‍රහ්මයන්ගේ ගුණ හතරයිනේ. තුනක් අපි ඉගෙන ගත්තානේ. උපේක්ෂා ගුණය. දැක්කනේ? ආ, දගලන්න නැතු වෙන්න ඕනේ. හරි. දැන් එච්චර ගුණ තියෙන අම්මටයි තාත්තටයි අපි බලමු සලකන්නේ කොහොමද කියලා. සලකනවා කියන්නේ උදව් කරන්නේ කොහොමද කියලා. දැන් චුට්ටි ඉනි තාමනේ. හැබැයි අම්මටයි තාත්තටයි උදව් කරන්න පුළුවන් ඔයාලට. දැම්මට කියන්න බලන්න ඔයාලා අම්මටයි තාත්තටයි උදව් කරන්නේ කොහොමද? ඔව් මිදුලාතු ගාලා දෙන්න පුළුවන්. අම්මටයි තාත්තටයි ඔන්න උදව් කරන එක ක්‍රමයක්. කොහොමද පුතේ? දැන් අම්මා උයනකල් අපට පුළුවන් මිදුල හරි ගෙදර හරි ජරා වෙලා තිබ්බොත් ඒක අතු ගාලා දෙන්න. සාලේ හරි එක කාමරයක් හරි අඩුම ඔයාලා ඉන්න කාමරේ හරි අතු ගා ගත්තොත් ඒකත් අම්මට පහසුවක්. නේද? එතකොට ඔන්න අතු ගාලා දීලා අම්මලාට උදව් කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි. අපි අම්මට ගමුකෝ තව. තව කොහොමද අම්මට උදව් කරන්නේ? ඔව් ගෙදර පහන තියන්න පුළුවන්. නැත්තම් ඒකත් අම්මා කරන්න බෑ නේ. හරි. තව මොනවද උදව් කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි? කතා කරන්න බලන්න ඔයාලා. මොකද්ද පුතේ? ඇහුන්නේ. ඔව් හඳුන් කූරු තියන්නත් පුළුවන්. පහන හඳුන් කූරු මල් ටිකක් කඩලා තියන්නත් පුළුවන් නේ. හරි. තව මොනවද ඔය චුටි දු? මොනා පුතේ? මට ඇහෙන්නේ නෑනේ. ඇඳුම් හොදලා. ආ. ඔයාලගේ ඔව් ඇඳුම් වනන්න පුළුවන්, ඇඳුම් හොදලා දෙන්න පුළුවන්. දැන් මේ ඒක නෙමෙයි. ඔයාලා එහෙම උදව් කරනවද? දැන් මම මෙව අහන්නේ ඔයාලා කරන්න ඕනේ මෙව. තේරුණාද? ගෙදර නිකන් හිටියොත් නිකන් කම්මැලියෙක්. කිසි කමකට වැඩක් නැති කෙනෙක් වෙනවා. ඔයාලා කැමතිද කම්මැලියෙක් වෙන්න? කිසි කමකට වැඩක් නැති කෙනෙක් වෙන්න? නරකම නරක ළමයෙක් වෙන්න? ආ, එහෙම කැමති නැත්තම් හොඳ ළමයෙක් වෙන්න ඕන නම් අම්මටයි තාත්තටයි උදව් කරන දුවෙක් පුතෙක් වෙන්න ඕනේ. තේරුණාද? අම්මට තාත්තට වද දෙන කෙනෙක්ද වෙන්න ඕනේ? අම්මට තාත්තට උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ. හරි, තව කොහොමද අම්මටයි තාත්තටයි උදව් කරන්නේ? ඇහුණා පුතේ? ඔව්, අම්මයි තාත්තයි කොහේ හරි ගමනක් ගිහිල්ලා රස්සාවට හරි ගිහිල්ලා ගෙදර ආපුහාම අපට පුළුවන් වතුර වීදුරුවක් දෙන්න. අහලා තාත්තේ වතුර වීදුරුවක් දෙන්නද? තාත්තට තේ එකක් හදලා දෙන්නද?
අම්මට තේ එකක් හදලා දෙන්නද කියලා අහලා අපට පුළුවන් වතුර ටිකක් දෙන්න තේ එකක් හදලා දෙන්න බැයිද? වතුර ටිකක් ගෙනත් දෙන්න බැයිද? පුළුවන්නේ නේද? පුළුවන්. අම්මා ඉඳ ගන්න මං අම්මට වතුර එකක් ගෙනත් දෙන්නම් කියලා අම්මට පුටුවේ ඉඳ ගන්න කියලා අපට පුළුවන් කුස්සියට හරි ගිහිල්ලා වතුර ටිකක් අරගෙන ඉන්න වතුර තියෙන තැනකට ගිහිල්ලා ගෙදර වතුර වීදුරුවක් අරගෙන ඇවිල්ලා අම්මටයි තාත්තටයි දෙන්න පුළුවන්. කරනවාද අද ඉඳලා? ඈ අම්මා හරින් ගොඩ වෙනකොටම බඩගිනි කියලා කියන්නේ නැතුව කන්න මොනවද ගෙනාවේ මට මොනවද ගෙනාවේ කියලා අතේ ඉල්ලෙන්නේ නැතුව මොකද්ද කරන්නේ? අම්මා එන්න වාඩි වෙන්න මං අම්මට වතුර වීදුරුවක් ගෙන දෙන්නම්. මහන්සි ඇතිනේ, තිබහ ඇතිනේ. පුළුවන්ද පුතේ? එහෙම සලකන දරුවොන්ට තමයි හොඳ දරුවෝ කියලා කියන්නේ. එහෙම සලකන්නේ නැති ළමයි ලොකු වුණාම කවදාවත් අම්මලාට තාත්තලාට සලකන්නේ නැහැ. පුංචි කාලේ ඉඳලම අපි පුරුදු වෙන්න ඕනේ යාලට සලකන්න. තව කොහොමද? පුතේ ඇවුන්නේ. ඔව්, ගෙදර මල් පැලයක් ිටවලා මල් පැල ටිකට වතුර දාලා නැත්නම් අම්මම උක කරන්න එපා. උයලා පිහලා රෙදි හොදලා ගෙදර ආස්පස් කරලා ඔක්කොම කරලා අන්තිමේදී ගෙදර තියෙන මල් පැල ටිකට වතුර දාන්නත් ඕනේ අම්මම. ඉතින් ඔයාලට පුළුවන් නම් ගෙදර මල් පැල ටිකට වතුර දාලා දෙන්න ඔන්න අම්මේ. මං අද අම්මගේ වැඩ කොටසින් එකක් අඩු කළා. මං ඔන්න අද අම්මා කෑම ටික උයනකල් ගෙදර මල් පැල ටිකට වතුර ටික දැම්මා. අම්මට උදව් කළ හැකි නේද එහෙම? ඔව්, කෑම උයන්නත් උදව් කරන්න පුළුවන්. හරි හොඳයි. හැබැයි අම්මා කියන දේත් තමයි කරන්න ඕනේ. නැත්තම් ගුටි කන්න වෙනවා. නැත්තම් අම්මට වැඩ වැඩි කරන්න එපා කුස්සියට ගිහිල්ලා. තේරුණා නේද? ඔව්, උයන වෙලාවට නම් ඉතින් කුස්සියට ගිහිල්ලා උදව් කරනවට වැඩිය හොඳයි පැත්තකට වෙලා ඉන්න එකම තමයි ලොකුම උදව්. නේද? ඔව්, අම්මා මොනවා හරි වැඩක් කිව්වොත් අපි කියමු සීතකරණේ තියෙන මොනවා හරි දෙයක් අරගෙන එන්න කියන කුස්සියට. එතකොට අපට පුළුවන් ඒක ගෙනල්ලා අම්මට දෙන්න නේ. ඉතින් අන්න ඒ වාගේ මොනවා හරි උදව්වක් ඒ වෙලාවට කරන්න පුළුවන්. එපා කියන දේවල් කරන්න එපා. තව කොහොමද අම්මට උදව් කරන්නේ? ආන්න හොඳයි. ඔයාලා බුදියපු උදේ නැගිට්ටාම බෙඩ් සීට් එක ඇඳේ තියෙන ඒක ඇකිලිලා පොඩි වෙලා තියෙනවා නම් ඒක හදන්න ඕන හොඳට. කොට්ටෙත් හොඳට හදන්න ඕනේ අතෙන් අත ගාලා. බෙඩ් සීට් එක පොරෝපු එක ඒකත් නමලා තැම්පත් කරන්න ඕනේ. අන්න අම්මට කරන ලොකුම උදව්වක්. තේරුණාද? නැත්තම් පුතේ ඉතින් ඔය ඔක්කොම අම්මා කරන්න එපේ. ඔව්, ඔයාලා පාඩම් කරන තැන, ඔයාලගේ පොත් මේසේ, ඔයාලා කාපු බීපු තැන, ඒ තැන් අස් කරන්න පුළුවන්. බට්ටික හලන්න නැතුව කෑවොත් ඒකත් අම්මට කරන උදව්වක් නේද? නැත්තම් ඉතින් අම්මව කතු ගන්න එපේ. හදිසියේ හැලුනොත් ආන්න හරි. අම්මට ඒක තියන්න නැතුව අපිම කොස්සක් අරගෙන ඇවිල්ලා අතු ගාලා එතන පිරිසිදු කරන්න ඕනේ. කාපු පිගාන හොදනවද? අම්මලත් ඉන්නවා වටේ ඈ. කාපු පිගාන හොදලා ඒ තියෙන තැනකින් තියන්න ඕනේ. එව්වත් අම්මලාට කරන උදව්. තව මොනවද පුතේ අම්මලාට උදව් කරන්න පුළුවන්? පුතේ හොඳයි, පොල් ගාලා දෙන්න පුළුවන් නම් ඈ. හැබැයි පරිස්සමෙන් අම්මා කිව්වොත් විතරක් ගාලා දෙන්න ඈ. නැත් ඔව්, හිරමණේට අත ගෑවෙන්නත් පුළුවන් නේද? අම්මට ඊට වැඩි කරදරයක් ඊට පස්සේ. ඔව්, අතු ගාලා දෙන එක අපි කිව්වනේ. තව මොනවද පුළුවන්? ඒක කිව්වනේ. ඔව් පුතේ, ඔව්, අපි මොනවා හරි බඩුවක් ප්‍රයෝජනීයට ගත්තොත් සෙල්ලම් බඩුවක් හරි කමන්නේ. ඒක ආපහු තිබ්බු තැනින් තිබ්බොත් ඒකත් අම්මට කරන ලොකු උදව්වක්. ඇයි ඒ?
නැත්තම් අම්මට මෙපැයි බැන බැන හරි ඔක අස් කරන්නනේ ඉතින් ඒ නිසා gedara හැඩි කරන්න නැතුව gedara පිළිවෙලකට තියාගෙන ඉන්න එකත් අම්මට කරන ලොකු උදව්වක් අන්න අම්මා අසනීප වුණු වෙලාවක නැත්තම් සමහරට අම්මට පුංචි හරි අසනීපයක් අමාරුවක් හැදලා ඉන්න වෙලාවට අපට පුළුවන් කෑම එකක් වතුර එකක් තේ එකක් ළඟටම ගිහිල්ලා දෙන්න නැත්නම් ගාවටම ගිහිල්ලා දෙන්න පුළුවන්ද පුළුවන් දැන් ඔය කියපු දේවල් කරන්න ඕනේ දැන් ඔයාලා මේ වැඩසටහනට ඇවිල්ලා දැන් මේ ඉගෙන ගන්න දේවල් ගෙදර ගිහිල්ලා ප්‍රායෝගිකව කරන්න ඕනේ තේරුණාද චුට්ටි පුතේ දුවේ තේරුණා නේද ඔව්වා කරන්න ඕනේ හරි දැන් අම්මයි තාත්තයි ඔයාලා පුංචි කාලේ ඔයාලා වඩාගෙන ඉඳලා නැද්ද තියෙනවා ඔයාලා වඩාගෙන ඉස්කෝලෙට ඉස්පිලිතාලෙට ඊට පස්සේ බාත්รูම් එකට නිදියන්න ඇඳගාවට උස්සගෙන ගිහිල්ලා නැද්ද ඇවිදින්න පුළුවන් කාලෙත් උස්සගෙන ගිහින් තියෙනවනේ ඔව් පුංචි කාලේ කොහොමත් උස්සගෙන ගියා හරි දැන් මේ උස්සගෙන ගියපු එකට අපි ආපහු අම්මට තාත්තට ඒකේ ණය ගෙවන්නේ කොහොමද දැන් යාලා අපට ඒ කරපු උපකාරයට අපි ප්‍රතිඋපකාර ආපහු ඒකට උපකාර කරන්නේ කොහොමද දැන් වයසට ගියාට පස්සේ සලකන උස්සගෙන යන එක පුතේ ඉතින් වයසට යනකම් අම්මයි තාත්තා හිටියොත්නේ ඊට ඉස්සලා මැරුණොත් ඊට ඉස්සලා අපි මැරුණොත් ඒකින්ද වයසට යනකල් ඉන්න එපා තේරුණාද වයසට යනකොට දැන් ඔයා තරුණ වෙනකොට ඔයාලගේ තාත්තා වාගේ ඔයාලගේ අම්මා වාගේ කසාද බඳලා අම්මයි තාත්තයි දාලා යනවා පිට රටක එතකොට කොහොමයි උස්සයි යන්නේ ඒ නිසා වයසට යනකල් ඉන්න එපා කොහොමද කරන්නේ දැන් ඉඳන්ම සලකන්න ඕනේ කොහොමද අම්මයි තාත්තයි ඔය උස්සගෙන එහෙට මෙහෙට ගියේ කකුල් දෙකෙන් ඇවිදගෙන නේද ගොඩක් වෙලාවට කකුල් දෙකෙන් ඇවිදගෙන ගියේ එතකොට අම්මගේ තාත්තගේ කකුල් දෙකේ තෙල් ටිකක් ගාලා ඔයාලට බැයිද පොඩ්ඩක් මසාජ් කරන්න අම්මා පුටුවක ඉඳවනවා අම්මා පුටුවක ඉඳවලා ඔයාලා බිම ඉඳ ගන්නවා බිම ඉඳගෙන අම්මගේ කකුල අරගෙන චුට්ටක් තෙල් ටිකක් ගාලා පොඩ්ඩක් කකුල මසාජ් කරනවා පොඩ්ඩක් අත ගන්නවා මම් පුංචි කාලේ ඉපදුණු කුසේ හිටපු තැන ඉඳලම අම්මා මේ කකුල් දෙකෙන් නේද මාව උස්සගෙන එහෙට මෙහෙට ගියේ කියලා හිත හිත අම්මගේ කකුල ආදරෙන් අත ගන්න බැයිද පොළවන්නේ නේද කරලා තියනවද නෑ ඔව් කරලා තියනවා නම් හොඳයි කරලා නැත්තම් කරන්න ඕනේ මොකද දන්නවද නැත්තම් ඔයාලා ණයකාරයෝ වෙනවා ණය ගෙව්වේ නැත්තම් ණයකාරී ඊළඟ ජීවිතේ ඔයාලා ඉපදුණු ගමම්ම අම්මයි තාත්තටයි ඔයාලව උස්සගෙන ඉස්පිරිතාලේ ඉඳලා ගෙදරටවත් ගේන්න හිතෙන්නේ නැහැ ඉස්පිරිතාලේ ඇඳේම දාලා අම්මා පැනලා යනවා මහ පාරක ඔයාලව අතරමං කරලා යන්නේ අම්මගේ වරදින් නෙවෙයි ඔයාලට පින් නැහැ දෙමව්පියන්ගෙන් සැලකිලි ලබන්න ඒ මොකද ගිය ජීවිතවල නැත්තම් මේ ජීවිතේ අම්මටයි තාත්තටයි ගෙවිය යුතු ණය ගෙවලා නැහැ. තේරුණාද? ඒක හින්දා අම්මගේ තාත්තගේ කකුල් දෙක ඔන්න ඔය විදිහට අත ගාලා ඒ ණය ගෙවන්න ඕනේ. පුළුවන්ද? අම්මා හැම උඩින් මෙහෙම පුටුවේ ඉන්නකොට ඔහොම කකුල් දෙක අම්මා හැම දිග බිම තියාගත්තාම ඔහොම බිම වාඩි වෙලා කකුල් දෙක අරගෙන ඔයාලගේ ඔඩොක්කුවෙන් එක කකුලක් තියාගෙන කකුල අත ගන්න බෑද? ලැජ්ජයිද අම්මයි තාත්තයි ගාව ලැජ්ජ වෙන්න එපා තේරුණා නේද අම්මයි තාත්තයි ගාවදී අපේ වටිනාකම කීයද දන්නවද 0 0යි අම්මයි තාත්තයි ගාවදී අපේ වටිනාකම 0යි පුතේ පුංචිවත් වටිනාකමක් නැහැ ඒ තරම් ඒ දෙන්න වටිනවා අම්මයි තාත්තයි ගාවදී තේරුණා නේද ඒ නිසා බය නැතුව හොඳට බිම ඉඳගෙන අම්මගේ කකුල හොඳට ඔඩොක්කුවෙන් තියාගෙන ආදරෙන් ඒ කකුල අත ගන්න ඕනේ. අම්මලත් ඔවා දෙන්න ඕනේ.
ගෙදර ගිහිල්ලා කියන්නේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ නිසා මට ඕනේ මොකටද ණය ගෙවන්න ඕ මට බෑ ඊළඟ ජීවිතේ මොකද මට බෑ ඊළඟ ජීවිතේ අතරමං වෙන්න ඔය පුංචි බලුකුක්ක දැකලා තියෙනවද ඉපදුණු ගාම මහපාරවල් වල දාලා යන බලුකුක්ක සමහර අය ඒ ඇයි ඒ පුංචි බලුකුක්ක ගිය ජීවිතේ ඔයාලා වගේම අම්මටයි තාත්තටයි ඔන්න ඔය ණය ගෙවලා නැහැ සලකලා නැහැ ඒ නිසා අම්මගේ තාත්තගේ රැකවරණිය ලබන්න පින් නැහැ එයාලට තේරුණාද පුළුවන්ද ආ එහෙනම් ඉතින් අනිවාර්යෙන් කරන්න ඕනේ ඈ හරි ඊට පස්සේ අම්මගේ ඔළුව චුට්ටක් අත ගන්න වෙයිද මසාජ් කරන්න තෙල් චුට්ටක් දාලා ඔළුව චුට්ටක් ආදරෙන් අත ගන්න චුට්ටක් අත ගන්න අම්මට කියන්න අම්මා ඉඳ ගන්න පුටුවේ ඉඳ ගන්න මට චුට්ටක් ඕනේ විනාඩි 5ක් ඇයියේ ස්වාමීන් වහන්සේ කිව්වා අන්න ඒ පින මට කරන්න කියලා වයසට ගියාට පස්සේ ඔවා කරන්න අම්මයි තාත්තා ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒ නිසා දැම්මම පුතේ ඒ පින් ටික අපි කරගෙන තියන්න ඕනේ මතකද අද කියපු දේවල් ටික තව ගොඩාක් තියෙනවා අපි ඉදිරි දවසකදී ඒවා කතා කරමු හරිද හරි දැන් අම්මටයි තාත්තටයි සලකන්න පුළුවන් තව ක්‍රම ගොඩක් තියෙනවා තව එක පුංචි ක්‍රමයක් මම ඔයාලට කියනවා අද ඉඳන් ක්‍රියාත්මක කරන්න ඕන හින්දා ඔයාලට බැරිද අම්මටයි තාත්තටයි මොනවා හරි අරගෙන දෙන්න බෙහෙත් ටිකක් ඇඳුමක් සපත්තු දෙකක් බැයිද අරන් දෙන්න සල්ලි තියෙනවද තියෙනවද අපි ගා දැන් ඔයාලා ගාව සල්ලි තියෙනව නැති වෙන්න බෑ ඔව් කැටේ තියෙනවා සල්ලි ඊට පස්සේ අම්මලා තාත්තලා දෙනවා නේ චුට්ට චුට්ට සල්ලි චුට්ට චුට්ට සල්ලි දෙනවා හරි අපි දැන් මෙහෙම මිෂන් එකක් කරමු හරි මොකද්ද දන්නවද මිෂන් එක ඒ තමයි අම්මටයි තාත්තටයි සලකන්න අපි සල්ලි ටිකක් හොයන්න ඕනේ සල්ලි ටික හොයන්නට මම දෙනවා ඔයාලට ක්‍රමයක් කොහොමද දන්නවද අද ගිහිල්ලා අම්මයි තාත්තයි එක්ක මෙන්න මෙහෙම ඇග්‍රීමන්ට් එකකට එන්න ඕනේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා බලන්න පුතේ මාසේ හැමදාම ගෙදරට එන ලයිට් බිලයි වතුර බිලයි කීයද කියලා මතකද ගිය මාසේ ඊට ඉස්සරින් මාසේ ලයිට් බිල කීයද වතුර බිල කීයද දැන් මාසෙට සාමාන්‍ය එක ගාණක් එන්නේ හරිද දැන් අම්මටයි තාත්තටයි කියන්න මම ඊළඟ මාසේ මේ වතුර බිලයි ලයිට් බිලයි අඩු කෙරුවොත් ඒ අඩු වෙන මුදල මට ඕනි කියලා දැන් හිතන්නකෝ ලයිට් බිල එනවා රුපියල් 5000ක් විතර ඈ ඔයාලා ෆුල් ගේමක් ගහලා මොනවා හරි කරලා ඊළඟ මාසේ ලයිට් බිල අඩු කරනවා 4500ට පැය දෙකක් කාටුන් බලනවා නම් පැයකට අඩු කරනවා එතකොට ලයිට් බිල ඉතුරු වෙනවා වැඩිපුර ටැප් ඇරලා තියෙනවනේ ඒව ඔක්කොම හොයලා බලලා වහනවා අක්කා හරි නංගි හරි අම්මා හරි තාත්තා හරි කාමරේ ලයිට් එක දාලා නිකන් හරි එළියට ආවොත් කියන්න එහෙම කරන්න එපා තේරුණාද එයාලට සැර කරලා කියන්න කාමරෙන් එළියට එනකොට ලයිට් එක නිවන්න ඕනේ මොකද එයාලා ලයිට් එක දාලා තිබ්බොත් මට ලැබෙන ගාණෙන් තමයි අඩු වෙන්නේ ඒ නිසා ලයිට් එක නිවන්න ඕනේ. කාටුන් බලන වෙලාව අඩු කරන්න ඕනේ. වැඩිපුර ලයිට් දැන් ඇඳුම් එහෙම විටෙන් විට මදින්න නැතුව එක විටක මැද ගන්න. එතකොට ස්ත්‍රීකේ පාවිච්චි කරන කාලය අඩු කරන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දොර සීතකරණේ දොර ගොඩක් වෙලා ඇරලා තියන්න නැතුව ටක් ගාලා අරගෙන වහන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ලයිට් බිල අඩු වෙනවා. අඩු වුණාම ඒ ඉතුරු වෙන ගාණ කාටද හම්බ වෙන්නේ? මට හරි දැන් මතකද චුට්ටි පුතාලට අද කරන්න ඕනේ වැඩේ ගෙදර ගිහිල්ලා කරමුද ඒ වැඩේ අම්මයි තාත්තයි කැමති වෙයිද පුතාලා තමයි අද ඉඳලා ගෙදර විදුලිය පරිස්සම් කරන්න එළියේ නිකන් හරි ලයිට් එකක් දාලා තිබ්බොත් ටක් ගාලා නිවන්න ඕනේ ඇයි ඒ
කරන්ට් එක පරිස්සම් කරගත්තොත් අතිරික්ත මුදල ඔයාලට අරගෙන ඉදිරියේදී අපිට ලොකු වැඩක් කරන්න තියෙනවා ඒ සල්ලි වලින් අම්මට තාත්තට සලකන්න තියෙනවා පින්කම් කරන්න තියෙනවා ඈ අම්මට තාත්තට උදව් කරන්න තියෙනවා ගොඩාක් දේවල් කරන්න තියෙනවා චූටි පුතාලට පුළුවන් නේද ඒ කරන්න පුළුවන් අය අත උස්සන්න අද ගෙදර ගිහිල්ලා අම්මයි තාත්තා එක ගහ ගන්නවද ඔය ඇග්‍රීමන්ට් එක අනිවාර්යෙන් ඈ අම්මටයි තාත්තටයි කතා කරලා කියන්න මම අද පැය දෙකක් දවසට කාටුන් බලනවා නම් පැයට මං අඩු කරනවා ඒක කාමරේ ලයිට් එක දාලා එළියට එනවා නම් නිවන් නැතුව මං අද ඉඳලා ලයිට් එක නිවලා එනවා ගෙදර වැඩිපුර එළියේ ලයිට් දාලා තියෙනවනම් මං ඒවා ටික නිවනවා එහෙම කොහොම හරි ගෙදර ලයිට් බිල අඩු කරන මිෂන් එක මම බාර ගන්නවා හැබැයි අඩු වෙන මුදල අම්මයි තාත්තයි මට ඕනේ ඒකට කරන වැඩේ අපි ඊළඟට කතා කරමු. ඊළඟ වැඩසටහනේ සල්ලි වලට මොකද කරන්න කියලා. ඒකෙන් තියෙන අපිට ලොකු වැඩක් කරන්න. තේරුණාද? හරි. එහෙමනම් ඔන්න ඔය මිෂන් එක අදම ගෙදර ගිහිල්ලා පටන් ගන්න ඕනේ. මොකක්ද මිෂන් එක? ලයිට් බිලයි, වතුර බිලයි අඩු කරලා ඒ අතිරික්තේ මට ගන්න එක. පුළුවන්ද? හරි. එතකොට අපට පුළුවන් අම්මට සපත්තු දෙකක් අරන් දෙන්න. අම්මට ඇඳුමක් අරන් දෙන්න. ඊළඟට දානේ පන්සලට දානේ දෙනකොට ඔයාලට පුළුවන් වෑංජනයක් බාර ගන්න. සමහරට මෙතන මේ දරුවන්ට මේ දෙන තේ ටික උනත් සමහර විට ඔයාලට කෙනෙකුට ඔයාලගේම සල්ලි වලින් කරන්න බලව. ඔයාලම හොයපු ආදායම මාසයක් මහන්සි වුණානේ ඔයාලා. ලයිට් නිවලා කොහොම හරි ලයිට් බිල අඩු කරන්න ගෙදර සෑහෙන ලොකු මිෂන් එකක් කරනවා ඔයාලා. ලොකු වැඩක් කරනවා. නේද තාත්තලාටත් අම්මලාට කියලා කොහොම හරි ලයිට් බිල් අඩු කරගෙන ඒ එකතු කරගන්න මුදලින් පුතේ පිංකමක් කරනකොට ඔයාලා රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා කරන එක හා සමානවම කුසලයක් ඔයාලට ලැබෙනවා තේරුණා නේද එතකොට ලොකු වෙනකන් ඉන්න ඕනද අම්මටයි තාත්තටයි බෙහෙත් ටිකක් අරන් දෙන්න ලොකු වෙනකොට ඉතින් අම්මයි තාත්තයි මැරුණොත් නේ කියන්න බෑනේ අපි මරුණොත් ඒත් කියන්න බෑ නේද? දන්නවද? ඔය පුංචි කාලේ ඔය දේ කරන්නේ කෙරුවේ නැති අය ලොකු වෙලා තමන්ගේ නොයෙක් වැඩ කටයුතු ආපු දවසට ඕවා මුකුත් කරන්නේ නැහැ. එදාට වැඩ වැඩි. අද අපට තියෙන්නේ එකම දෙයයි. හොඳයි එහෙමනම් ඔන්න කාල වේලා ඉක්ම ගියා. පැය දෙකක් අද ඔයාලා මේ කටයුතු වල දහම් අවවාද ලැබුවා මේ මොකේ දායකත්වයද? ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද පුතේ? මං කියපු වැඩේ ගැන ප්‍රශ්නයක් නැන්නේ. උත්සාහ කරලා බලන්න ගෙදර ගිහිල්ලා. බලන්නකෝ හිතාගන්න බැරි විදිහේ මේ සතුටක් ලැබෙනවා එකකින් එක කරගෙන යනකොට මාසයක් දෙකක් යනකොට ලොකු සතුටක් ලැබෙනවා අම්මටයි තාත්තටයි සතුටුයි ඇයි එතකොට අම්මා නෙවෙයි බනින්නේ ලයිට් එක නිවන්න කියලා කාමරෙන් එළියට එනකොට අම්මා ලයිට් එක නිවන්න නැතුව ආවොත් ඔයාලා තමයි කියන්නේ ආ ඔක කරන්න එපා කාමරෙන් එළියට එනවා නම් අම්මා අනිවාර්යෙන් ලයිට් එක නිවලා එන්න ඕනේ තේරුණාද ඒ නිසා මේ වැඩේ ඔයාලා බාර ගන්න ඕනේ ඈ හොඳයි එහෙමනම් අපේ පුංචි දුවල පුතාලා අද වටිනා කරුණු ගොඩාක් ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්තේ? කියන්න බලන්න. ආපහු කියන්න බලන්න සිහි කැඳවන්න. මොනවද ඉගෙන ගත්තේ? ඉත ඉස්සර වෙලා අම්මට තාත්තට උදව් කරන හැටි ඉගෙන ගත්තා ගෙදර ගිහිලා කරන්න ඕනේ අම්මට තාත්තට සලකන හැටි ඉගෙන ගත්තා කකුල අත ගන්න ඕනේ ඔළුව පොඩ්ඩක් මසාජ් කරන්න ඕනේ පුළුවන් නේ මහන්සි වෙලා ගෙදර ආපුවාම වතුර වීදුරුවක් ගෙනත් දෙන්න ඕනේ පුළුවන් නේ මල් පැල වලට වතුර දාන්න ඕනේ මල් පහන් සුවඳ දුම් ගෙදර පූජා කරන්න ඕනේ ඈ ඔව් ඒකත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න ගොඩාක් දේවල් ඔයාලා අද ඉගෙන ගත්තා ඈ. ඔබතේ
पोल तो अम्म अवसर दुनोत् इतरा पोल अम्म अवसर दुनोत् नेप कामरे अस्कर अन्नोनी मठा तम तुना कामरे अस्कर अन्नोनी गेदरतु अन्नोनी मिधुलास्कर अन्नोनी ఆ నమ్మటై తాతర తేగ దెన్నత్తోని అమ్మట కేమ గెనద్ దెన్నత్తోని అమ్మలాడ వడ నతి వేయి దన్నిన్నే హరి వడే వెన్నే నే కమన్నే ఏహెమ హరి ఓయాలా కరన్నోనే హొందై ఇతిన్ ఏహెమనం అద అపి వడ సటహన ఇవర కరుము నే పుతే ඔයාලා ඔය අද ඉගෙන ගත්තා අමතක කරන්න එපා. ගෙවල් වලට ගිහිල්ලත් අනිවාර්යෙන් ඔය දේවල් චුට්ට චුට්ට හරි පුරුදු පුහුණු කරන්න ඕනේ. හොඳයි අපේ පුංචි දුවල පුතාලා හැම දිනාටම අද ගිලම්පස සඳහා දායකත්වය දරලා තියෙන්නේ කිමායා සිරිවර්ධන, තමිදු සිරිවර්ධන, අනුහස් ගමගේ, මිනුලි ගමගේ සහ නෙතුලිද සිල්වා කියන දුව දරුවන් විසින්. දැන් ඔය අම්මලා දුන්නු සල්ලිනේ. ඇත්ත කතාවනේ. දැන් මේ පුංචි දුවලා ඔය අම්මලා දුන්නු සල්ලි. දැන් ඔන්න මම ඔයාලට දුන්න මේ අම්මලා තාත්තලා දුන්නු සල්ලි නිසා නෙවෙයි අපිම මාසයක් මහන්සි වෙලා හොයාගන්න සල්ලි වලින් අම්මට තාත්තට සලකන්න පිංකම් කරන්න ක්‍රමයක් මම ඔයාලට එකක් කියලා දුන්නේ ඔය. තව ක්‍රම ගොඩ තියෙනවා. තේරුණාද? ඔය එකක් කියලා දුන්නේ. හොඳයි එහෙම අපට පිංකමක් කරන්න මේ දරුවන්ට අනාගතේ ඒකාන්තයෙන් පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? හොඳයි ඉතින් මේ පුංචි දරුවෝ ඒ අයගේ දායකත්වයෙන් තමයි අම්මලා තාත්තලාගේ උපකාරය වුණාට ඒ පුංචි දරුවන්ගේ දායකත්වයෙන් තමයි අද ඔයාලට මේ ගිලම්පස දානය මේ ආහාර දානය දුන්නේ. ඉතින් ඔයාලා හැම දිනාටම මේ ආහාරය දීලා අද මෙතන බණ අහන්න, ධර්මයේ ඉගෙන ගන්න, ඒ වගේම භාවනා කරන්න, ඒ වගේම වටිනා කරුණු ජීවිතයට එකතු කරගන්න, සිරිත් විරිත් ගුණ දහම් ඉගෙන ගන්න අද අපට ශක්තිය බලය වාසනාව දුන්නු ඒ දායකත්වයේ ගිලම්පසඳහා දායකත්වයේ දරපු දරුවෝ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ කායික මානසික සැනසille උදාපත් වේවා සුවසේ පාරමිහි පුරා නිවන් මග යා ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. ආ මේ පැත්තේ එවගේම මේ 12 වන දින උපන්දිනයේ සැමරූ තමිදු සිරිවර්ධන පුංචි පුතාට ලැබූ ජන්මදිනය වාසනාවන්ත පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. මේ මාස 14 වන දින උපන්දිනයේ සමරන ක්‍රිෂානී සිරිවර්ධන නැන්දාටත් ලැබූ ජන්මදිනය වාසනාවන්ත පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. සංසාර පිනකට ලැබු මේ පුණ්‍යවන්ත මිනිසත් ජන්මයේ පිනෙම්ම පරිහරණය කරගෙන තව තවත් මෙවන් උතුම් දම් පින්කම් සිදු කරගෙන දිවි ගමන ධර්මයෙන් පිනෙන් ආලෝකමත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන නිවන් මගම යා ගන්නට ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ දරුවන්ගේ මතු අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම දියුණුවටපත් වෙලා රට ජාතිය ආගම බබළුවන වාසනාවන්ත ගුණවන්ත පුණ්‍යවන්ත දරුවෝම පවටපත් වේවා කියලාත් අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ සත්පියුම් වැඩසටහනට සහභාගී වන සියලු මිතුරු මිතුරියන්ටත් ඉතා ගුණගරුක යහපත් ජීවිත ගත කරගෙන සුවසේ පාරමිතා පුරා ගන්නට ලැබේවා කියලාත් අපි ආශිර්වාද කරනවා. ඒ පුංචි දරුවෝ ආශිර්වාද කරනවා. ඉතින් එයාලගේ අම්මලා තාත්තලා, කිරියම්මලා කිරියත්තලා ඒ හැමෝටමත් මේ ගිලම්පස දානමය කුසල් බලෙන් කරන රැකී රක්ෂා කටයුතු, ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම සාර්ථක වෙලා සිත සාන්තිය සැනසෙල්ල සෞභාග්‍ය උදාපත් කරගෙන සියලු සිතුම් පැතුම් මුදුන්පත් කරගෙන සුවසේ පාරමිතා පුරා නිවන් මගම යා ගන්නට මේ දරුවන්ට දුන්නු සත්පුරුෂ ආශිර්වාදය මේ මව්පියන්ටත් උපකාර වේවා කියලා අපි ආශිර්වාද පවත්වනු. ඒ වගේම මීළඟ වැඩසටහන මැයි 20 සවස 2ට ඉඳලා 4 වෙනකන් තියෙනවා. කවදද තියෙන්නේ? මේ 20ට දින කීයක් තියෙනවද හදලා බලමු. අද කීයද? 13. තව දින 7යි. තව දින 7කින් ඊළඟ වැඩසටහන තියෙනවා. සෑම මාසයකම සෙනසුරාදා දින දෙකක් මේ වැඩසටහන පැවැත්වෙන නිසා තමයි 20 වෙනි දිනත් තියෙන්නේ.
පහුගිය සතියේ තියන්න බැරි වුණානේ පොයේ හින්දා ඒ නිසා තමයි ළඟ ළඟ සති දෙකක් තියෙන්නේ සුවත YouTube නාලිකාවෙන් සජීවීව මේ වැඩසටහන නැරඹීමේ හැකියාවත් හැමෝටම තියෙනවා හොඳයි ඉතින් එහෙමනම් අපේ පුංචි දුවල පුතාලා ඔයාලා හැමෝටමත් ඔයාලා පන්සලට අරගෙන ආපු ආදරණීය මව්පියවරු හැම දෙනාටමත් කිරියම්මලා කිරියත්තලා හැමෝටමත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව රැකවරණය සැමලසකින් උදාපත් වේවා ඔයාලට හොඳට ඉගෙන ගන්න ලැබේවා ඥාන ශක්තිය ධාරණ ශක්තිය ඉස්මුතු නුවණ ප්‍රතිභාන නුවණ ලැබේවා ඉගෙන ගන්න හැම දෙයක්ම හොඳට මතකේ ඉඳලා විභාගවලට මුහුණ දෙනකොට සුවසේ විභාගවලට මුහුණ දෙන්නට ඒ කරුණ මතක් කරගන්නට ශක්තිය බලය වාසනාව ලැබේවා විභාගවලින් උසස් සාමාර්ථන ලාගෙන මතු අනාගත දිවි ගමන ඒකාලෝක කරගෙන අනාගත දිවි ගමන ජය අරගෙන අම්මල තාත්තලා ගම රට පමණක් නෙමෙයි මුළු ලෝකයේම කතා බහ වෙන වාසනාවන්ත පුණ්‍යවන්ත දරුවෝ බවට පත්වන්නම මේ පුණ්‍යවන්ත දරුවන්ට ශක්තිය බලයේ වාසනාව සැමලසකින්ම උදාපත් වේවා මෞපිය උපස්ථාන සිද්ධ කරගෙන බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන සිද්ධ කරගෙන සුවසේ පාරමී පුරාගෙන නිවන් මඟ ත්‍යා ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඔයාලා නමින් මිය ගියපො ඔයාලගේ බන්දු පරම්පරාවල් වල කිරියම්මලා කිරියත්තලා ඇතුළු සියලු නෑදෑ හිත මිතුරන්ටත් මේ පිං සාන්ත නිවනින් සැනසෙන්නට පාරමිතාවක් වේවා අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් සැනසෙන්නම මේ කුසල් උපකාර වේවා කියලා අපි පින් දෙමු ඒ වගේම අපේ පින්වත් පොඩි ස්වාමින් වහන්සේලා දෙනමටත් නිදුක්ව නිරෝගීවම සසුන් ගුණ පිළිවෙත් පුරාගෙන සසුන් කෙත බබළුවා අනාගත බුදු සසුන් බබළුවන මිනිරුවන් බවට පත් වෙලා බුදු සසුන් බබළුවාගෙන සාන්ත නිවම්පුර පැතූ බෝධියකින් වඩින්නට උන්වහන්සේලාගේ පැවිදි ජීවිතයට මේ මහා කුසල් පුණ්‍ය ආශිර්වාදයක්ම වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. දැන් අපි හැමදෙනාම රැස් කරගත්තු කුසලය දෙවියන්ටයි ඥාතීන්ටයි ගාථා කියලා අනුමෝදන් කරලා තෙරුවන් කමා කරගෙන මේ වැඩසටහන ඉවර කරමු ඈ. හොඳයි එකටම කියමු ඈ ඉදං වෝ කෝ කියන්නේ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ භම්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 හොඳයි දැන් ඔයාලා හැමෝටම ජයසිරි මහබෝධීන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය මහා සංඝ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ජීවිතයට උදාපත් වේවා කියලා ස්වාමින් වහන්සේලා ආශිර්වාද කරනවා ඔයාලා වන්දනා කරගන්න ඕනේ හැමෝම දැන් පසක පිහිටුවලා වන්දනා කරගමු පහත් වෙලා ඔළුව බිම තියලා වන්දනා කරගමු නලල බිම තියන්න ඕනේ අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිඤ්ජතු හොඳයි දැන් ඔයාලා අති තියෙන ස්වාමින් වහන්සේලා වන්දනා කරන ගාථාව කියලා වඳින්න බලන්න කොළෙදි හැමෝම සීලවන්තං ගුණවන්තං කොලයක් තියෙනව නේද හැමෝම අතේ බලාගෙන කියලා වඳින්න
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු. හොඳයි, ඔයාලට මේ කාඩ් එක මුද්‍රණය කළා ධර්මදානමය පින්කම සිදු කරලා තියෙන රුහන්සා අක්කා සහ නිවේන් මල්ලි. ඉතින් ඒ දරු දෙන්නාටත් නිදුක්ව නිරෝගීව පාරමිතා පුරාගෙන සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු මුදුන්පත් කරගෙන නිවන් මග යා ගන්න ලැබේවා කියලත් අපි ආශිර්වාද කරනවා. හොඳයි, හැමෝම සාදුකාරයක් දීලා දැන් ස්වාමින්වහන්සේලා වඩිනකොට නැගිටින්න.